iPhone කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම මිලා ප්‍රශ්නදින් ගැන තවත් වීඩියෝකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ඉන්නේ EPF එක එහෙම නැත්නම් සේවක අර්ථසාධ කර මුදල ඇපයක් ලෙස තබාගෙන ලබා ගන්නට පුළුවන් 175 ණය මුදල සඳහා අයදුම් පත්‍රය වඩාත් නිවැරදිව පුරවන්නේ කොහොමද කියන එක අරගෙන. ඉතින් ඔයත් මේ ණය මුදල ලබා ගැනීම සඳහා උත්සාහ කරන කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක ඉතාමත්ම වැදගත්. මුලින්ම ඔයා මේ ඇප්ලිකේෂන් එක මිලදී ගන්නට ඕනේ. ඉතින් ඔයාට පුළුවන් කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා ඒකෙන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ප්‍රාදේශීය කම්කරු කාර්යාලයකින් ඔයාට මිලදී ගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් මම වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එක විදිහට මේ ඇප්ලිකේෂන් එක දාලා තිනවා. ඉතින් ඔයාට එතනින් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තවත් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරන්න, like කරන්න, comment කරන්න, ඔයා තව කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. හොඳයි අපි එහෙමනම් මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන ආකාරය පිළිබඳව බලමු. මම ඔයාට පළවෙනි පිටුවේ ඉඳලම මේක ෆිල් කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. මුලින්ම අපිට පළවෙනි පිටුවේ බලා ගන්න පුළුවන් සේවක අර්ථසාධ කරමුදලේ තැන්පතු ඇපේට තබා නිවාස අරමුණු සඳහා ණය ලබා ගැනීමේ අයදුම් පත්‍රය කියලා තමයි මේක සඳහන් වෙන්නේ. ඉතින් මේ පළවෙනි පිටුව ඔබ ෆිල් කරන්න ඕනේ නැහැ. මේක තියෙන්නේ කම්කරු කාර්යාලයේ ප්‍රයෝජනෙට සහ ඔබට ණය ලබා දෙන බැංකුවේ ප්‍රයෝජනය සඳහා. හරි. අපි දෙවෙනි පිටුවට යමු. දෙවෙනි පිටුවේ උඩින්ම තියෙනවා ඉල්ලුම්කරු ණය ලබා ගැනීමට කැමති ණය දෙන ආයතනය සහ එහි ලිපිණය දක්වන්නට කියලා. ඉතින් ඔබ ණය මුදල ලබා ගැනීමට බලාපොරොත්තු වන මූල්‍ය ආයතනය එහෙම නැත්නම් බැංකුවේ ලිපිණය සහ නම මෙහි ඇතුළත් කරන්න. ඊළඟට ණය ඉල්ලන දේපළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නම මෙතෙන්ට දක්වන්න ඕනේ. ඒ කියන්නේ ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඉඩමක් එහෙම නැත්නම් ඔබගේ දැනට පවතින නිවස අලුත් වැඩියා කිරීමට නම් ණය මුදල ලබා ගන්න ඔබ ඒ අදාළ දේපළ පිහිටලා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නම මෙතන සඳහන් කරන්න. ඒ වගේම තමයි ණය ඉල්ලන දේපළ පිහිටි ප්‍රදේශයට අදාළ කම්කරු කාර්යාලයේ නම ඇතුළත් කරන්න. ඊළඟ පේළිය දෙවෙනි පිටුවේ අන්තිමටම තියෙනවා ඔබ මීට පෙර සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතු ඇපේට තබා ණය මුදලක් ලබාගෙන තිබෙනවා නම් ණය මුදල ලබා ගැනීම සඳහා අයදුම් පත්‍ර ඉදිරිපත් කළ කම්කරු කාර්යාලයේ නම සහ කම්කරු කොමසාරිස්වරයාගේ අංකය ඇතුළත් කරන්නට කියලා. ඉතින් ඔබ පළවෙනි පාරට නම් මේ ණය මුදල ලබා ගැනීම සඳහා කටයුතු කරන්නේ මේක පිල් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි තුන්වෙනි පිටුවට යමු. තුන්වෙනි පිටුවේ තියෙන්නේ අයදුම් කරුගේ පුද්ගලික දොරදුර තමයි අහන්නේ. වාසගම සහිත සම්පූර්ණ නම අයදුම් කරුගේ කියලා කියන තීරයේ ඔයාගේ නම සඳහන් කරන්න. ඒ වගේම ඔබගේ ස්ථීර පදිංචි ලිපිණය ඇතුළත් කරන්න. ඒ වගේම තමයි ඔබ හවුල්කරුවකු සමග නම් සම්බන්ධ වෙලා මේ ණය මුදල ලබා ගන්නේ. එහා පැත්තේ හවුල්කරුගේ තොරතුරු ඒ විදිහට ඇතුළත් කරන්නට ඕනේ. ඉතින් හවුල්කරුවකු කියලා කියන්නේ සේවක අර්ධසාධක කරමුදලේ සමාජිකයෙකු වන ඔබගේ කාලත්‍රයා හෝ දරුවෙකුට පමණයි. ඉතින් එහෙම කෙනෙකුට ඔබ සමග එකතු වෙලා මේ ණය මුදල ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඊගාවට 1-3 වගන්ති යටතේ ඉල්ලනවා ප්‍රධාන ඉල්ලුම් කරුට හවුල්කරුවන්ගේ ඇති ඥාතීත්වය. ඉතින් ඔබ හවුල්කරුවෙකු සමග නම් ඉල්ලන්නේ පමණක් මේ තීරය පුරවන්න, නැතිනම් ඒක එහෙමම අතාරින්න. අපි යමු 4 වෙනි පිටුවට. 4 වෙනි පිටුවේ ඉල්ලන්නේ සේවක අර්ථසාධක කරමුදලේ සමාජිකත්වයේ නිවැරදිව හඳුනා ගැනීමට අවශ්‍ය කරන විස්තර. ඉතින් මේකෙදි මුලින්ම අහනවා සේවක අර්ථසාධක කරමුදලේ සමාජික පත්‍රය, එහෙම නැත්නම් B කාඩ් එකේ ඔබගේ නම දැක්වෙන ආකාරයේ මේක ඇතුළත් කරන්නට කියලා. ඉතින් B කාඩ් එක ඔයාට දැනට සේවය කරන ආයතනයේ හෝ ඔබ මීට පෙර තවත් ආයතන කිහිපයක රැකියාව කරලා තියෙනවා නම් මේ B කාඩ් එකේ තොරතුරු මුලින්ම අරගෙන ඉන්න එක ලේසි වෙනවා මේ වැඩේ කරන්නට කලින්. ඉතින් ඔයාට පුළුවන් මානව සම්පත් කළමනාකරු හෝ ඒ මානව සම්පත් කළමනාකරන අංශය ආ සම්බන්ධ වෙලා ඔබගේ B කාඩ් එකේ තොරතුරු ලබා ගන්නට. ඉතින් මේකේ B කාඩ් එකේ දැක්වෙන නම ඉල්ලුම් කරුගේ කියලා කියන තීරයේ දක්වන්න. ඒ වගේම B කාඩ් එකේ තියෙනවා වෙනත් නම් කියලා, එහි වෙනත් නම් කියලා සඳහන් වෙලා තිබෙනවා නම් ඊළඟට වෙනත් නම් කියන තැන ඒක පුරවන්නට ඕනේ. ඒ වගේම ඔබගේ උපන් දිනය දක්වන්න, උපන් ස්ථානය, ජාතික හැඳුනුම්පත් අංකය සහ ඒ ජාතික හැඳුනුම්පත ඉදිරි දින නිකුත් කළ දිනය දක්වන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාවය දාන්න, පියාගේ වාසගම සහිත සම්පූර්ණ නම, මවගේ වාසගම සහිත සම්පූර්ණ නම, මේකෙදි මුල් අකුරු වලින් පමණක් නෙමෙයි සම්පූර්ණ නමම ඇතුළත් කරන්නට වග බලා ගන්න ඕනේ. අපි පස්වෙනි පිටුවට ගියපුවාම පස්වෙනි පිටුවේ ඉල්ලනවා භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ වාසගම සහිත සම්පූර්ණ නම.
ඒවාගේම ඊළඟට තියෙනවා සේවක අර්ථසාධකර මුදල් සාමාජික අංක පිළිබඳව තමයි ඊළඟ දෙකේ දෙක යටතේ ඉල්ලන්නේ. ඒකදී ඔබ දැනට සේවය කරන ආයතනයේ වර්තමාන සාමාජික අංකය මුලින්ම දාන්න ඕනේ. මේකදී සේවා යෝජකයා කියලා කියන්නේ ඔබ දැනට රැකියාව කරන ආයතනයට. ඉතින් බී කාඩ් එකේ තියෙනවා සේවා යෝජක අංකය සහ සේවා යෝජක අක්ෂරය. මේ දෙකම එකට තියෙන්නේ මුලින් අක්ෂරය තියෙන්නේ. ගොඩක් වෙලාවට ඉංග්‍රීසි අකුරු දෙකක් සඳහන් වෙයි. ඊ ගාවට තමයි අක්ෂරය තියෙන්නේ. ඉතින් මේ දෙක අංකය මුලින් දාන්න, අක්ෂරය ඊළඟට දාන්න. ඊගාට ඔබගේ සාමාජික අංකය ඇතුළත් කරන්න. සේවා යෝජකයාගේ නම සහ ලිපිනය කියලා කියන්නේ ඔබ දැනට සේවය කරන ආයතනයේ නම සහ ලිපිනය මෙතෙන් ඇතුළත් කරන්න. දැනට සේවයේ යෙදී සිටීද යන්න කියන එකට ඔබ දැනට සේවයේ යෙදී සිටී කියලා මෙතෙන්ට දාන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබ මීට පෙර පෞද්ගලික අංශයේ තවත් ආයතන කිහිපයක රැකියාව කරලා EPF එහෙම නැත්නම් සේවක අර්ථසාධක කරන මුදලේ සමාජිකත්වයේ දරපු කෙනෙක් නම් ඒ මීට පෙර රැකියාව කරපු ආයතනවලත් විදියටම තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. ඉතින් එතනදී දැනට සේවයේදී සිටින්නේ නැත කියන එක දක්වන්නට අමතක කරන්නට එපා. අපි ඊළඟට 6 වෙනි පිටුවට යනවා. 6 වෙනි පිටුවේ ඉල්ලන්නේ හවුල්කරුවන්ගේ තොරතුරු. ඉතින් ඔබ හවුල්කරුවෙකු සම්බන්ධ කරගෙන නෙමෙයි නම් මේ ණය මුදල ගන්න මේ පළවෙනි වගුව පුරවන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හැමම මතයලා දාන්න. හවුල්කරුවෙකු සමග නම් ඔබ ඉදිරිපත් කරන්නේ හවුල්කරුගේ විස්තර තමයි මෙතෙන් ඇතුළත් කරන්න ඕනේ. ඔහුගේ සේවක අර්ථසාධක කරන මුදල් අංකය, අක්ෂරය, සමාජික අංකය, සේවා යෝජකයාගේ නම සහ ලිපිනය, දැනට සේවයේදී සිටින වදනයක් දැන පිළිබඳව මේ ඇතුළත් කරන්නට ඕනේ. එතකොට තුන්වෙනි අංකයේ යටතේ අපෙන් ඉල්ලනවා ආදායම් පිළිබඳ විස්තර. රැකියාවෙන් ලැබෙන ආදායම, ඉල්ලුම්කරුගේ රැකියාවෙන් ලැබෙන ආදායම මෙහි සඳහන් කරන්නට ඕන. ඉතින් මෙහිදී ඔබගේ රැකියාවේ තනතුර මොකක්ද කියලා දාන්න. ඒ වගේම මාසික වැටුප, මෙහිදී විශේෂයෙන්ම මාසික වැටුප කියලා කියන්නේ ඔබගේ බේසික් එක මෙතෙන්ට ඇතුළත් වෙන්නට ඕන. ඒ වගේම තමයි වාර්ෂික ප්‍රසාද දීමනා ඊගාව තීරුවේ සඳහන් කරන්න. ඊගාවට ශුද්ධ මාසික වැටුප, එහෙම නැත්නම් අඩු කිරීම හැර ඔබට ලැබෙන ශුද්ධ වේතනය මෙතන ඇතුළත් කරන්න. ඒ වගේම තමයි නැවතත් සේව්‍යාගේ ලිපිනය මෙතන ඇතුළත් කරන්නට අවශ්‍ය වෙනවා. අපි 7 වෙනි පිටුවට ගියපුවාම 7 වෙනි පිටුවේ ඉල්ලන්නේ ඔබ ඉල්ලුම්කරු හැටියට ස්වාමි පුරුෂයාගේ හෝ භාර්යාවගේ විස්තර. එතනදී ඔවුන්ගේ රැකියාව, මාසික වැටුප, ප්‍රසාද දීමනා, ශුද්ධ මාසික වැටුප සහ සේව්‍යාගේ ලිපිනය මෙතෙන්ට තුලත් කරන්නට ඕනේ. ඒ වගේම තමයි හවුල් ඉල්ලුම්කරුවෙක් නම්, එහෙම නැත්නම් හවුල් ඉල්ලුම්කරුගේ භාර්යා පුරුෂයාගේ තොරතුරු අවශ්‍ය නම් පමණක් මෙතෙන් තුලත් කරන්න ඔබ හවුල්කරුවෙකු සමග නම් ණය මුදල ලබා ගන්නට අදහස් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට අනිකුත් ආදායම්. අනිකුත් ආදායම් කියන්නේ රැකියාවේ ආදායම් හැර වෙනත් ආදායම් තිබෙනවා නම් ඉල්ලුම්කරුගේ ආදායම් මාර්ගය මොකද්ද කියලා දාන්න. වාර්ෂික ආදායම, ඒ කියන්නේ ඔබේ මාසික ආදායම 12න් වැඩි කරලා මෙතෙන්ට දාන්න. ඒ වගේම ඉල්ලුම්කරුගේ කාලත්‍රයාගේ ආදායම් මාර්ගය මොකද්ද, ඒක වාර්ෂික ආදායම දාන්න. හවුල්කරුවෙකු සමග නම් ඉන්නේ, ඒ විදිහට ඒක ඇතුළත් කරන්න. 8 වෙනි පිටුවට ගියපුවාම 8 වෙනි පිටුවේ ඉල්ලනවා හවුල් ඉල්ලුම්කරුගේ කාලත්‍රයාගේ ආදායම් මාර්ග පිළිබඳව. ඒක අවශ්‍ය නම් ඇතුළත් කරන්න. ඊට පස්සේ අපි යමු 4 වෙනි කරුණ, ප්‍රධාන ඉල්ලුම්කරුගේ ණය මුදල මුදාහල යුතු බැංකු ගිණුම් පිළිබඳ විස්තර අහනවා. මේකෙදි 4 එක යටතේ බැංකුවේ නම සහ ලිපිනය ඇතුළත් කරන්න. ඒ වගේම තමයි ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුම් අංකය ඊළඟට අහනවා. ඉතින් විශේෂයෙන්ම ණය මුදල ලබා ගැනීම සඳහා ඔබ අදාළ මූල්‍යායතනත් එක්කලා කටයුතු කිරීමේදී අනිවාර්යෙන් ඔබගේ නමින් ගිණුමක් විවෘත කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ ගිණුම් අංකය මෙතෙන් ඇතුළත් කරන්න. මෙන්න මේ ගිණුමට තමයි ණය මුදල මුදා හැරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඊගාවට 5 වෙනි කරුණ, නිවාස අරමුණට අදාළ විස්තරය. ඉතින් මෙතනදී ඔබ ණය මුදල ලබා ගන්නට අදහස් කරන්නේ මොන අරමුණක් වෙනුවෙන්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම කරුණු පහක් තියෙනවා ණය මුදල ලබා ගන්නට. ඉඩමක් මිලදී ගන්නට, නිවසක් තනන්නට, නිවසක් මිලදී ගන්නට, තිබෙන නිවස අලුත් වැඩියා කිරීමට හෝ නිවස හෝ ඉඩම උකසින් බේරා ගැනීමට. ඉතින් මෙන්න මේ කරුණු පහෙන් එකක් යටතේ තමයි ඔබට ණය මුදල ලබා ගන්නට වෙන්නේ. ඉතින් ඔබ 9 වෙනි පිටුවටත් ගියොත් 9 වෙනි පිටුවේ තියෙනවා මේකේ කරුණු තුනක්. ඉතින් මේ කරුණු පහෙන් ඔයා ණය මුදල ලබා ගැනීමට අදහස් කරන කාරණාව ඉදිරියෙන් ණය මුදල කොපමණ ප්‍රමාණයක්ද අවශ්‍ය වෙන්නේ කියලා සඳහන් කරන්න. ඉතිරි තීරුවක්ම හිස තබන්න.
ඊගවට අංක හය නිවස තැනීම සඳහා ප්‍රයෝජනයට ගන්නා ඉඩමට අදාළ විස්තරය හනවා. ඔයාගේ ඔප්පුයේ ඉඩ මේ නම සඳහන් වෙලා තිනවා. මේ නම ඒ දිනම මේකේ සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි එතන තියෙන ඉඩමේ ලිපිණය දක්වන්නට ඕනේ. එතකොට ඉල්ලුම් කරුට මේ ඉඩම සම්පූර්ණයෙන්ම අයිතිද කියන වග දක්වන්නට ඕනේ. ඔබට මේ ඉඩම සම්පූර්ණයෙන්ම අයිති නම් සම්පූර්ණයෙන්ම අයිති කියලා දාන්න. එසේ නැතිනම් සම්පූර්ණයෙන්ම අයිති නැත කියලා දාන්න. එතකොට ඊළඟට අහනවා 6-4 යටතේ ඉල්ලුම් කරුට අයත් ප්‍රමාණය. අන්න මෙතනදී ඔබට මේ ඉඩමෙන් කොපමණ ප්‍රමාණයක් අයිති වෙන්නේ කියලා මේකේ ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම තමයි හවුල් අයිතිකරුවොත් ඉන්නවද කියලා අහනවා 6-5 යටතේ. ඔව් ඒ කියන්නේ ඔබට මේකෙන් කොටසක් නම් අයිති වෙන්නේ ඔබගේ සහෝදරයෙක් හරි තවත් කෙනෙක් ඥාතියෙක් හරි හවුල් කරුවෙකු ඉදිරියෙන් ඉන්නවා නම් හවුල් කරුවෙකු සිරිද්ද කියන දන ඔව් කියලා දාන්න. එතකොට ඒකේ ආයට තියනවා එසේ නම් මුළු ඉඩමේ ප්‍රමාණය. එතකොට මුළු ඉඩමේ ප්‍රමාණය මෙච්චරයි කියලා ඒක දාන්න. ඊළඟ තීගාවට 10 පිටුවට ගිහපහම 10 පිටුව අහනවා හවුල් අයිතිකරුවන්ගේ නම සහ ලිපිණයක්. එතකොට හවුල් අයිතිකරුවෝ එක්කෙනෙක් නම් ඉන්නේ ඔහුගේ නම සහ ලිපිණය දාන්න. ඊට එහා පැත්තෙන් දාන්න ඕනේ එක් එක් හවුල් අයිතිකරුවට නොබෙදූ පංගුවෙන් කොපමණ ප්‍රමාණයක් අයිති වෙනවද කියන එක. එතකොට මෙතනදී තවත් වැදගත් කාරණාවක් තියෙනවා. දැන් ඔබ හවුල් ඉඩමක නම් මේ නිවස තැනීම හෝ ඉඩම මිලදී ගැනීම හෝ තිබෙන නිවස අලුත් වැඩියා කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මෙන්න මෙතනදී පොඩි ගැටලුවක් පැන නැගෙනවා. මේ හවුල් කරුවන්ගේ කැමැත්තක් තියෙනවද ඔබ මේ විදිහට නිවස අලුත් වැඩියා කිරීම හෝ අදාළ කාරණාව සම්බන්ධයෙන් ඔවුන්ගේ අනුමැතියක් තියෙනවද කියලා කියන එක බැංකුව නැත්තම් මූල්‍ය ආයතනය ඉල්ලනවා. ඉතින් මේ වෙලාවදී ඔයා කරන්න ඕනේ ඒ අදාළ හවුල් කරුගෙන් ලිඛිතව ගන්නට ඕනේ මේ අදාළ කාරණාව සම්බන්ධයෙන් ණය මුදලක් අරගෙන මේ විදිහට නිවස අලුත් වැඩියා කිරීම හෝ එහෙම නැත්නම් නිවසක් ඉදි කිරීම සම්බන්ධයෙන් මාගේ විරුද්ධත්වයක් නොමැත කියලා හවුල් අයිතිකරුවන්ගෙන් ලිපියක් ඔබ ලිඛිතව ලබා ගන්නට ඕනේ. මේ ලිපිය ප්‍රදේශයේන ග්‍රාම සේවා නිලධාරී මහතාගේ අසන යටතේ උපදිසාපතිවරයා හරහා සහතික කරවාගෙන මේ ඇප්ලිකේෂන් එකත් එක්කලා ඉදිරිපත් කරන්නට ඕනේ. ඉතින් මේ වගේම තමයි ඊළඟට 6-6 ගියපුවාම ඔබ දේපලට හිමිකම් පාන ඔප්පු අංකය සහ දිනය ඒ වගේම තමයි මේක සහතික කළ ප්‍රසිද්ධ නොතාරිස්වරයාගේ නම ඇතුළත් කරන්න ඕනේ. ඒක ඔයාගේ ඔප්පුවේ තියෙනවා නම දිනය සහ ඒ අදාළ දේ සිදු කරපු ස්ථානය පිළිබඳ ඔප්පුව ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි 6-7 යටතේ නයිල්ලුම් කරු නිවාසය තැනීමට බලාපොරොත්තු වන ඉඩම රජයේ ඉඩමක් නම් එහි අයිතිය ස්වභාවය මෙහි දක්වන්නට. ඔයාගේ ඉඩම ස්වර්ණභූමි ඔප්පුවක්ද එහෙම නැත්නම් ඉඩම් සංවර්ධනාඥා පනත යටතේ දීමනා පතක් මත ලැබිච්ච ඉඩමක්ද වාර්ෂික බලපත්‍රයක් මත ඔබ රැඳී සිටින ඉඩමක්ද එහෙම නැත්නම් මම එක අනවසරයෙන් අල්ලගත් ඉඩමක්ද කියන වගේ මේකේ දක්වන්න ඔව් හෝ නැත කියන තීරුවේ පොඩි හරියක් වගේ දෙයක් දාලා මෙව කරන්න පුළුවන්. හරි අපි 11 පිටුවට යමු. 11 පිටුවේ 7 අංකය යටතේ තියෙනවා මිලදී ගන්නා දේපලට දාලා විස්තරය අයිතිකරුගේ නම සහ ලිපිණය. එතකොට මේක ඔයා දාන්න ඕනේ ඉඩමක් මිලදී ගන්නට නම් මේ ණය මුදල ලබා ගන්නෙ මේ 7 කරුණ පුරවන්නට ඕනේ. එහෙම නැතිනම් මේක පුරවන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයා ඉඩමක් මිලදී ගන්නට නම් මේක ගන්නෙ ඉඩමේ අයිතිකරුගේ නම සහ ලිපිණය දාන්න ඔප්පු අංකය සහ දිනය ඇතුළත් කරන්න සහතික කළ ප්‍රසිද්ධ නොතාරිස්වරයාගේ නම සඳහන් කරන්න. ඊගොඩ 8 කරුණ උකස බේරීමට දාලා දේපල පිළිබඳ විස්තරය. කියන්නේ ඔයා ණය මුදල ගන්න යම් කිසි දේපලක් උකසකින් බේරා ගැනීමට නම් පමණක් මේ කොටස පුරවන්නට ඕන. උකසගෙන තිබෙන අයගේ නම සහ ලිපිණය දාන්න. උකස් ඔප්පුවේ අංකය සහ දිනය ඇතුළත් කරන්න. ප්‍රසිද්ධ කළ ප්‍රසිද්ධ නොතාරිස්වරයාගේ නම ඇතුළත් කරන්න. ඔබ දේපලට හිමිකම් පාන ඔප්පු අංකය සහ දිනය ඇතුළත් කරන්න. සහතික කළ නොතාරිස්වරයාගේ නම නැවත ඇතුළත් කරන්නට ඕන. අපි යමු 12 පිටුවට. 12 පිටුවේ තියෙනවා ණය මුදල ආපසු ගෙවීමට කොහොමද කටයුතු කරන්න කියන එක පිළිබඳ විස්තර අහලා තියෙනවා. ඉතින් මේකදී අවුරුදු 5ට වඩා අඩු කාලයකින් නම් ගෙවන්නේ අවුරුදු 5ට අඩු කියලා කියන තීරුවේ වර්ෂ කීයකින්ද කියලා දාන්න. අවුරුදු 3කින් ගෙවන්න බලාපොරොත්තු වෙනවා නම් වසර 3කින් කියලා අදාළ තීරුවේ දාන්න. එහෙම නැත්නම් ඔයා අවුරුදු 7කින් නම් මේ ණය මුදල ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 10ට අඩු කියලා කියන එක ඇතුලේ වසර 7කින් කියලා දාන්න. අන්න ඒ විදිහට මේ ණය මුදල ඔයා ගෙවන්න බලාපොරොත්තු වෙන කොපමණ කාලයකින්ද කියන එක මේක ඇතුළත් කරන්නට ඕනේ.
ඒවගේම තමයි නමය දෙක මේක නයමුදල ආපසු ගිවන ක්‍රමය. ඒකැන මේ සේවා යෝජක විසින් වැටුපෙන් අඩු කරලා කෙලින්ම බැංකුවට මේ නයමුදල ගිවනවාද. එහෙමත් නැති නම් ඔබ කෙලින්ම නයදු නායතනයට ගෙවීම සිදු කරනවාද කියන එක දක්වන්නට ඕන. ඉතින් විශේෂණම මෙයා ඔයා නයමුදල ඔයාම නම් ගිවන්න බලාපොරොත්තුවෙන්නේ මේක ඇතුළත් කරන්න ණය ලබාදුන් ආයතනයට කෙලින්ම ගෙවීම සිදු කරමි කියලා මේක ලියන්නට ඕන. හරි, අපි ඒකේ බලමු 10 වෙනි කාරණාව. මේකේ දෙනවා ඇමිනුම කියලා. ඇමිනුමෙහි පරිදි පාත සඳහන් ලියවිලි ඉල්ලුම් පත්‍රයට අමුණා ඇත. එතකොට මේ ඇමුනුම කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ගැටලුවක් ඇති වෙයි. ඔයා ඔහොමම යන්න 14 වෙනි පිටුවට. 14 වෙනි පිටුවේ තියෙනවා ඇමිනුම කියලා. එතකොට මේ ඇමිනුම කියන එකට ඇතුළත් වෙන්න ඕන ඉඩමේ ඔප්පුව, ඉඩමේ අයිතිය තමා සතු නොවේ නම් අයිතිය තහවුරු කිරීමේ ප්‍රකාශය, ගොඩනැගිලි සැලැස්ම, ඒ වගේම තමයි වියදම් ඇස්තමේන්තුව, මෙන්න මේ වගේ කාරණා කිහිපයක්. එතකොට අපි නැවත යමු 12 වෙනි පිටුවට. 12 වෙනි පිටුවේ 10.1.1 යටතේ ලියන්න ඉඩමේ ඔප්පුව කියලා. ඒ වගේම එතනින්ම පහළට ලියන්න ඉඩ නැතිනම් මේ කොටස දෙකට බෙදාගෙන හරි කමන්නේ ලියන්න. මොකද මේ සියලුම දේවල් මෙතන ඇතුළත් වෙන්නට ඕන. ඉඩමේ ඔප්පුව, අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය කියලා ලියන්න. මොකද ඔබ අයිතිකරු, ඒ කියන්නේ ඔබ හවුල් කරුවෙකු සිටිනවා නම් ඔබගේ ඉඩමට මේක ඇතුළත් වෙන්නට ඕන. ඒ වගේම තමයි ගොඩනැගිලි සැලැස්ම, වියදම් ඇස්තමේන්තුව, සේවා සහතිකය, වැටුප් වාර්තාව, මෙන්න මේ වගේ දේවල් මෙතෙන් ඇතුළත් වෙන්නට ඕනේ. ඒ වගේම ඊට පස්සේ ඉහත සඳහන් කරුණු මාගේ හෝ අපගේ, මෙතන ඔබ තනියම නම් මිලදී ගන්න අපගේ කියන එක කපන්න. දැනීම සහ විශ්වාසයේ අනුව සත්‍ය බව, ඔබගේ සම්පූර්ණ නම මෙතෙන් ඇතුළත් කරන්නට ඕනේ වාසගම සහිතව දිවුරා ප්‍රකාශ කරමි කියලා ඔබගේ අස්සන මෙතෙන්ට ඇතුළත් කරන්න. ඒ වගේම දිනය දාන්න. දිනය දාලා මෙතන රුපියල් 50ක් වන්නා මුද්‍රයක් මත සාමදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ අස්සන් කරන්නට අවශ්‍ය වෙනවා. සාමදාන විනිශ්චයකාරවරයාගේ නිල මුද්‍රාවත් මෙහි තියන්නට ඕන. ඉතින් අපි ඊළඟ පිටුවට යමු. 13 වෙනි පිටුව අපිට ෆිල් කරන්න දෙයක් නැහැ. ඒක දෙමළ භාෂාවෙන් තියෙන්නේ, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක හැමම අතාරින්න. 14 වෙනි පිටුව අතාරින්න. 14 වෙනි පිටුවේ පුරවන්නට දෙයක් නැහැ. ඊටසේ අපි යමු 15 වෙනි පිටුවට. 15 වෙනි පිටුවේ තියෙන සේවක අරසාද කරමුදලේ සමාජිකයෙකු නිවාස ණය ගැනීමේදී තමන් සතු සේවක අරසාද කරමුදලේ තැන්පත් මුදල් පවරා දීමේ හෝ වැය බරක් කිරීමේ හෝ එසේ නොමැති නම් ඇපේට තැබීමේ ප්‍රතිඥාව තමයි මෙතනදී කරන්නට ඕන. මුලින්ම ඔබගේ ලිපිනය සඳහන් කරන්න. ලිපිනයේ පදිංචි ඔබගේ සම්පූර්ණ නම ඊළඟට ඉල්ලුම් කරු විදිහට වන මමගේ සේවක අර්ථසාධක අරමුදලේ සමාජික අංක කියන දෙන ඔබගේ සමාජික අංකය ඇතුළත් කරන්න. 2022 ඔබ අවසාන වර්ෂය වෙන 2022 වර්ෂයේ අග දක්වා තැන්පත් වී ඇති රුපියල් කොපමණ මුදලක්ද කියලා බලාගෙන ඉලක්කමෙන් සඳහන් කරන්න. අපි හිතමු 10,000ක් කියලා. කුරින් ලියන්න 10,000ක. ඊට පස්සේ ඉලක්කමෙන් ලියන්න වෙන මුදල ඔබගේ හවුල් කරුවෙකු සමග නම් සම්බන්ධ වෙන ඊළඟ ටික පුරවන්න වෙන්නේ නැත්නම් පුරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊ හවුල් කරුවාගේ ලිපිනය දක්වලා ඔහුගේ නම සඳහන් කරලා ඔහුගේ සමාජික අංකය 2022 වර්ෂයේ දාලා අකුරින් සහ ඉලක්කමෙන් දාලා ඊගාවට ලියන්න. 23 සහ 24 වෙනි වගන්ති වලට යටත්ව නිවාස ණය ලබා ගැනීමට අදාළ කාරණාව, ස්ථානයේ නිවසක් ඉදිකිරීමට, මිලට ගැනීමට අලුත් වෙන මේ මොකක් හරි කාරණාවෙන් එකක් එතනින් සඳහන් කරන්නට ඕනේ. ඊගාට ණය මුදල වෙනුවෙන් ඊට පස්සේ ණය දෙන ආයතනයේ නම කියලා යට තියෙනවා. ණය ලබා ගැනීමට බලාපොරොත්තු වන ආයතනයේ නම සඳහන් කරන්න. ඊගාවට ද ඇපේට තබමි කියලා නැවතත් ඔබ හවුල් කරුවා සමගන සම්බන්ධලා ගන්න. ඉතුරු ටික අය හවුල් කරුවාගේ විස්තරය දෙන ඇතුළත් වෙන්න ඕනේ. මේ විදිහට මේක පුරවලා රුපියල් 50ක් වටිනා මුද්‍රයක් මත අස්සන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි මේ පිටුවත් සාමදාන විනිශ්චයකාරවරයෙකුගේ ඉදිරියේ සහතික කරගෙන සාමදාන විනිශ්චයකාරවරයාගේ නිල මුද්‍රාව ඇතුව ඉදිරිපත් කළ යුතුයි. ඊට පස්සේ 16 වෙනි පිටුව, 17 වෙනි පිටුව, 18 වෙනි පිටුව, එතනින් එහාට කිසිම දෙයක් ඔබට ෆිල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ පිටු ඔක්කොම අවශ්‍ය වෙනවා අපිට ණය මුදල් ලබා ගන්නට. ඉතින් මේ ටික තමයි අපිට පුරවන්නට තියෙන්නේ මේ ඇප්ලිකේෂන් එකේ. ඉතින් විශේෂයෙන්ම මේ වගේ ඇප්ලිකේෂන් දෙකක් ඔයා පුරවන්නට ඕනේ. මේ ඇප්ලිකේෂන් දෙකම පුරවලා ෆයිල් දෙකක් විදියට හදාගෙන ඔබගේ සියලුම තොරතුරු, එහෙම නැත්නම් ඩොකියුමන්ට් සියල්ල එකට ඇතුළත් කරලා තමයි මේ ෆයිල් දෙක බාර දෙන්නට ඕනේ.
හොඳ එහෙමනම් අද වීඩියෝ එකේ යම්කිසි අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා දෙන්න මම ඒකට ඔයාලට රිප්ලයි කරන්නම්. ඉතින් මේ වගේම මගේ YouTube channel එක subscribe කරලා දියාගන්න මේ වගේ තවත් වීඩියෝ ඉදිරියට තව තවත් බලා ගන්න.